සුබ මධ්‍යනක් ඔබ එක්වන්නේ ITN 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතුද නැද්ද දැන් මගේ තියෙන එක ප්‍රශ්නේ නැහැ මේක ආරක්ෂා කරනවාද මේක තහවුරු කරනවාද මේක නැති කරනවාද වතුර ඉල්ලුවන්ට වෙඩි තබන රතුපස්වලක් යලි නිර්මාණය නොවිය යුතු බව සජිත් කියයි. Facebook සාදයේ 100ක් පොලිසියට කොටු. ජගත් මහලේකම්ගෙන් ආසියාවට අනුතුරු ඇඟවීමක්. ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ වගකීම ජනතාව සතුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. උතුරේත් දකුණේත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට වත්මන් රජය උපරිමයෙන් කටයුතු කළ බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. යාපනයේ මන්නිපාය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා. තමාරි අපේන උදුනේ දැල්වේ නිසා විශේෂයෙන්ම මේ රටේ අලුත් යුගයක් ඇති වෙනවා. අද යාපනයේ සම්පූර්ණ නිදහස තියෙනවා. යාපනයේ ඉන්නේ මුළු ලංකාවේම නිදහස තියෙනවා. එදා ඒ නිදහස තිබුණේ නැහැ. උතුරේ ඉතාලියේ මේ දකුණේ මාධ්‍යවේදී මැරුවා. රතුපස්සෙන වතුරයි ඉල්ලුවාට දෙලි දීලා මැරුවා. වැලිකඩ ඉලගෙදර ඉන්න කොටට දෙලි දීලා මැරුවා. ඒක වැඩිම බලපෑය උතුරට. ඔබ සියලු දෙනාම වතුර හැටියට සැලකුවා. කිසිම සාධාරණයක් තිබුණේ නැහැ. යුක්තියක් තිබුණේ නැහැ. තමන් ඕනේ කියන රට පාලනය කරනවා. අද රටේ මොන තැනකට යන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් නැහැ. ජීවන මිනිස්සු මෙහාට එනවා නාගදීපයට. යාපනයයි ගාල්ලට එනවා ගාල්ලදීහා බලයි. කොළඹය යනවා මඩකලපේ. සම්පූර්ණ නිදහසක් තියෙනවා. කවුවත් අමුනාන්ත විල කරන්න බෑ නීතිය පිට. ඔබට මේ සියල්ලම අපි ආරක්ෂා කරලා දීලා තියෙනවා. සංවර්ධනය ආරම්භ කළා. දැන් මගේ තියෙන එක ප්‍රශ්නේ නැහැ. මේක ආරක්ෂා කරනවද? මේක තහවුරු කරනවද? මේක නැති කරනවද? මේ ආරක්ෂා කරන්න ඕන නම් උනන්දු අරගෙන හැසිරුම් ගාමියේ රොයිබල 16 වෙනිදා ආපහු මන්සේ ළඟින් කතර ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති. සජිත්ගේ තාත්තා ධනසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මම දන්නවා 80 වල ඉස්සෙල්ලා මේ විශාල ලෙස නිවාස ගන්න පටන් ගත්තා. යුද්ධ නිසා මේ නිවාස නැති වුණා. මම සජිත් ප්‍රේමදාස යටතේ මේ වැඩ කටයුතු කරගෙන යනවා. අනික තව එකක් මම කියන්න. රොයිබල 16 වෙනිදා අන්තිමලමින් කතිරේ ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරාම ගෝටයිල්ලේ වයිට් වෑන් ඉල්ලේ ජාලය ඉල්ලු ජනතාවට වෙඩි උණ්ඩ ලබා දුන් පාලනයක් යලි මෙරටට අවශ්‍ය නොවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රතුපස්සල නගරයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ ජනහමුවක් රතුපස්වර නගරයේදී පැවැත්වුණා. මැති ඇමතිවරු නැතුරු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. රටේ ජනතාව හිතන්නට ඕන රටේ පාලන බලය යම්කිසි පුද්ගලයෙකුට පාර්ශවයකට ලබා දෙනකොට මේ පුද්ගලයා ජනතාවට ඇහුම්කන් දෙන පුද්ගලෙද්ද ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අයිතිය අගය කරන පුද්ගලෙක් ජනතාවගේ දුක කඳුල වේදනාව අවබෝධ කරගෙන විසඳුම් ලබා දෙන පුද්ගලෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සියලුම දෙනාට අපිට මානව අයිතියක් තිබෙනවා පිරිසිදු පානීය ජල අයිතිය කියන්නේ ජීවත් වීමේ අයිතිය සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගත කිරීමේ අයිතිය දැන් එදා රතුපස්වලදී මොකද්ද සිද්ධ වුනේ ජනතාව ඉල්ලුව ජීවත් වීමේ අයිතිය ජනතාව ඉල්ලුව ජල අයිතිය ඒ කිසිම දෙයකට අබමල් රේණුවකවත් සවන් දීමක් කරන්න නැතුව තර්ජනයේ ගර්ජනයේ මර්ධනය උපයෝගී කරගෙන වටිනා ජීවිත තුනක් අහිමි කරමින් මිනිස් ජීවිතවලට වටිනාකමක් ලබා නොදෙමින් අමු අමුවේ තුන් දෙනෙක් ඝාතනය කරා දැන් මිත්‍රවරුනි මේ වගේ කණ්ඩායමකටද රට බාර දෙන්න යන මේ වගේ කොට්ටාසයක්ද රටේ ආරක්ෂාව සපයනවායි කියන්නේ එදා ජල අයිතිය වෙනුවෙන් මහ පාරට බැහැලා ඉල්ලුව එකම එක දෙයයි ජලය ජලය ඉල්ලනකොට වෙඩි උණ්ඩ වරුසාව එල්ල කරපු සහ ඒවට නියෝග උපදෙස් ලබා දුන් වැත්තොන්ට සදාචාර සම්පන්න අයිතියක් තිබෙනවද
රට පාලනය කරන්නට උත්සාහ දරන්නේ. හිතවත් මිත්‍රවරුනි, මේ රටේ ජීවත් වෙන්නේ මෝඩයෝ කොට්ටාසයක් නෙමෙයි. මේ රටේ ජීවත් වෙන සියලුම දෙනා දන්නවා. අකිල දිනේෂ්, රවිෂාන් පෙරේරා, නිලන්ත පුෂ්ප කුමාර නැති වුණු ඒ ජීවිත, ඒ පවුල් වලට අහිමි වුණු ඒ සහෝදරයෝ සදහටම අහිමි වෙලා. නමුත් ඒවට අනුබල උපදෙස් ලබා දුන්නු ඒ කණ්ඩායම් නැවත ගොනු වෙලා ඉල්ලනවා රටේ පාලන බලය. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ තවත් ජනහමුවක් වරකාපොළ දැදිගම ප්‍රදේශයේදී පැවැත්වුණා. මෙති ඇමතිවරු නැතුරු විශාල පිරිසක් මේ සඳහාද එක්ව සිටියා. අපේ රට දැය ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක ශේෂ්ත්‍රය, සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ කාර්ය බලකාය ඇතුළු අපේ ආරක්ෂක අංශයට මේ රටේ ජාතික ආරක්ෂාව අපි බාර දීලා ෆීල් මාෂල් සරත් ෆොන්සේක මැතිතුමාගේ නායකත්වයෙන් අපි මේ රටේ ත්‍රස්තවාදයත් විනාශ කරනවා, කුඩු ව්‍යාපාරයත් විනාශ කරනවා, කප්පම් කල්ලිත් විනාශ කරනවා, මිනිු මරුනොත් විනාශ කරනවා, ඉස්වි දූෂිතෙනුත් විනාශ කරනවා, ළමා අපචාර කරවනුත් විනාශ කරනවා. රට තුල යුක්තිය සාධාරණත්වය, විනය සුචරිතභාවය, සීලාචාරත්වය ස්ථාපනය කරන්නට රටේ ජීවත් වෙන හැම දෙනාටම උස් පහත් ભેදයකින් තොරව නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන මානව හිතවාදී යුගය අපි ආරම්භ කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි සද්ධන්ත ශ්‍රී ලංකාවක්, අභිමානවත් ශ්‍රී ලංකාවක්, සැමට සෞභාග්‍ය සංවර්ධනය උදාකරන ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට සජිත් එක්ක මේ ගමනට එකතු වෙන්නේ. සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කළ සියල්ල ප්‍රායෝගිකව ඉටුකොළ හැකි යෝජනා බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එය කිසිසේත් පොරොන්දු වලට පමණක් සීමා වන්නේ නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. කුණදම්පිරු අභිමන්දලු ගෝඨාභය නාමේ වැඩකරන අපේ විරුලා ගෝඨාභය විමත පෙමින් සවදා ගෝඨාභය නැකින කෙනෙක් බේරම් ගෝඨාභය ඔබයි දුම් මිනිසා ගෝඨාභය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කිරීම සඳහා බියගම පැවති රැලියකට සහභාගී වෙමින් මේ මහතා මෙම අදහස් පළ කළා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් පැවති ජන රැලියට විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, අපි අවුරුදු 4ක් පමණ කාලයක් මේ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයන්, එවැගේම ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් එකතුව, එවැගේම ගම සමග පිළිසඳරක් ව්‍යාපෘති යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන විවිධ පළාත්වල තියෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ලබාගෙන ඒවට විසඳුම් හැටියට තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළා තියෙන්නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ හුදේ ජනාධිපති වරණයට දෙන පොරොන්දු නෙවෙයි. එහි දක්වා තිබෙන සෑම වැඩපිළිවෙලක්ම මගේ දුර කාලය තුලදී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවායි කියන එක මම තමුන්නාන්සලාට පවසන්නට කැමතියි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කිරීමේ තවත් ජන රැලියක් අලව්ව නගරයේදීද පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මෙම ජන හමුවට එක්ව සිටියා. විදේශ බුද්ධි අංශ වලින් මේ අයට කියනවා, අවල් දවසේ පාස්කුඩා පල්ලි වලට බෝම්බ ගහන්න සූදානම් වෙලා ඉන්නවා, හෝටල් වලට බෝම්බ ගහන්න සූදානම් වෙලා ඉන්නවා. මෙන්න මේ විදියටයි පහර දෙන්නේ. පහර දෙන්න අයගේ නම් මේවා, ගහන වෙලාව මේක. එහෙම විස්තර තොරතුරු දීලත් එයාට පුළුවන් කමක් උනේ නැහැ මේක නවත්තන්න. ඒකට හේතුව අපි බුද්ධි අංශවල පොලිසියේ මානසිකත්වය කඩලා තිබුණේ. අපි අපේ රජයක් යටතේ නැවතත් ඒ ආරක්ෂිත වැඩපිළිවෙල යොදලා පොලිසියේ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළට ගෙනල්ලා අපි නැවතත් මේ රට සුරක්ෂිත රටක් කරනවායි කියන එක අපි තහවුරු කරනවා. පොලිස් නිලධාරීන් විශාල සේවයක් කරනවා අපේ රට. අපි දන්නවා එයා ළඟ තියෙන ප්‍රශ්න. මොකද ඒ අය වෙනුවෙන් මම විශාල සේවයක් කරා ඒ දවස්වල. ඒ වගේම ස්පි තනතුරට පිටින් බඳ ගත්තා. මොකද එදා උපාධිධාරීන් අඩු නිසා. නමුත් අද මේ පොලිස් නිලධාරීන් අතර ඕනෑ තරම් උපාධිධාරීන් ඉන්නවා. දැන් අපි ඒ අයට අවස්ථාව දෙන්න ඕන ස්පි තනතුරට
යන්නට ඒ වගේම අපි එදා හමුදාවට කොතලාවල විශ්වවිද්‍යාලය ඇතිකලා වගේ පොලිස් සේවය ඉස්සරහට ගෙනියන්නට අපි විශ්වවිද්‍යාලයක් හදන්නට ඕන පොලිසිය වෙනුවෙන් සියලු තානාපති සේවා වාණිජ තානාපති සේවා බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා රටට හිටක් දෙන්න රටට හිටක් දෙන්න जनाधिपति अपेक्षक अनुर कुमार दिसानायक महतागे जयतहुरु किरीमे जनहमुवाग तिस्समहाराम दिबरवेवपोल भूमियेदी पवैत्तुना ए महताट सहाय पाल करमिन विशाल पिरिसांग जनहमोट एक्व सिटिया पक्ष क्रियाकारिन किहिप दिनकुद मेहदी अदहस पाल कला අපේ තානාපති සේවය මුළුමනින්ම වාණිජ තානාපති සේවාවක් බවට පරිවර්තනය කරනවා. විදේශ සබත්තා තියාගන්න ගමන් වෙළඳපොළ හොයන්න ඕනේ. ඇමරිකාවේ ඉන්න තානාපති කාර්යාල වෙනම විශාලම කාර්යභාරය මොකද්ද? අපේ රටේ නිෂ්පාදනයට වෙළඳපොළක් හොයන්න. මොනවද කරන්න ඕන? ඒ තොරතුරු කෙවන්න තිස්සමාරාමේ. තිස්සමාරාමේ ඒ අදාළ ආයතන ඇවිල්ලා තරුණයන්ට කියලා මෙන්න මේකට වෙළඳපොළක් තියලා දැන් අපි පටන් ගමු. අපි ඒකට ණය සහනද, මාර්ග උපදේශනේද, තාක්ෂණයේද දීලා නව ව්‍යාපාරික පැලැන්තියක් අපි මේ තිස්සමාරාමේ නිර්මාණය කරමු. ලංකාවට පමණක් නෙවෙයි ලෝකයට අවශ්‍ය වෙන භාණ්ඩ නිෂ්පාදනය කරන පරම්පරාවක් අපි නිර්මාණය කරනවා. මොකද අපේ රටේ ආර්ථික එන්ජින් එක සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා. ඒ සඳහා අපි සලස්මක් හදනවා. අපි මේ රට පෝෂත් කරනවා. අපි ජනතාව පෝෂත් කරනවා. රට දුප්පත්භාවයෙන් ගලව ගන්නවා. ජනතාව දුප්පත්භාවයෙන් ගලව ගන්නවා. මේකයි අපේ සලස්ම. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා තම නිල මුත්‍රාව යොදා ගනිමින් ව්‍යාජ ලිපියක් යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලීප වේදාරච්චි මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බවයි තංගල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාද මේ රටේ ජනාධිපති වෙන්න විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගමන් කරන මොහොත. ඒ මොහොතට මේ නාම රාජපක්ෂ ගරු නීතිත මන්ත්‍රීතුමා මගේ සීල් එකෙන් පාර්ලිමේන්තු මුද්‍රයෙන් මෙවැනි ලියුමක් හරි ගස්සලා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න කියලා එතුමාගේ අස්සනින් මේ තියෙන අස්සන එතුමාගේ සීල් එකෙන් හම්බන්තොට දිස්ත්‍රික්ක එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලියුම් යවලා තියෙනවා. මම නාම රාජපක්ෂ නීතිත මහත්තයට කියන්න කැමතියි. එයා කන්ඩිෂන් කාමරවල ඉඳලා විභාග පාස් කරන නීතිතෙක් වුණාට මෙවැනි නිඳිත පහත් වැඩ කරන්න එපයි කියලා මම නාම රාජපක්ෂ මහත්තයට කියනවා. මේව කරයි කියලා හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාව රැවටෙන්නේ නැහැ. අද හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාව සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරන්න එතුමා වටා රොක් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා අද මේ ගැන උසාවියට පැමිණිලි කරනවා. දෙහිවලදී පැවැත් වූ Facebook සාදයකදී සැකකරුවන් සිය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් තුලයි මෙම සාදය පවත්වා තිබෙන්නේ. දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරුවන් 83 දෙනෙකු සහ සැකකාරියන් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් ළඟ තිබී මත්ද්‍රව්‍යද සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සකකරුවන් වයස අවුරුදු 18ත් 48ත් අතර පසු වන අම්බලන්ගොඩ කලුතර කුරුණෑගල සහ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. ඔවුන් ළඟ තිබී කේරළ ගංජා, මත් මුද්දර, නීති විරෝධී දුම්වැටි සහ මත්පැන්ද සොයාගෙන තිබෙනවා. සකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ ඌව සහ වයඹ පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දිනේදී බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ ඌව එවැගේම වයඹ පළාත්වල වැසි තත්ත්වයේ තරමක් වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව එවැගේම හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි යෝගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල පස්වරු එකෙන් විතර පස්සේ වැසි යෝගිගුරුම් සහිත වැසි ඇති වේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒකම බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ ඌව සහ වයඹ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 75 100ත් අතර තරමක් තද වර්ෂාපතනය නැති වෙන හැකියාව අද දිනේදී තියෙනවා. ඒකම මතක් කරන්න ඕනේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණ පළාත්වල සමහර ස්ථානවලට මීදුම් තත්ත්වයක් ඇති වෙන හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසිත් එක්ක ඇති වෙන්න පුළුවන් తాවකාලික තද සුළං වලිනුත් ඒ වගේම අකුණු වලිනුත් ඇති වෙන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනතාවට මතක් කරන්න ඕනේ. තමිල් අරුසු පක්ෂය ජනාධිපතිවරණයේදී සහය ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් වවුනියාවේදී පැවැත්වෙනවා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන කණ්ඩායම පිළිබඳව මෙහිදී අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් මාවේ සේනාධිරාජා යන මහතුරු නැතුළු පක්ෂයේ ජේෂ්ඨයින් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටිනවා. පෙරවරු 10ට පමණ ආරම්භ වූ සාකච්ඡාව මේ වන විටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. වන අලි ගම්වැදීම හේතුවෙන් මැදිරිගිරිය මේගොල්ලෑව ගම්මානයේ ජනතාව බිහිතියට පත්ව සිටින්පා. මේ දිනවල මේගොල්ලෑව ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. ඒ හේතුවෙන් වන අලීන් ආහාර සොයා ගමනවලට පැමිණෙන බවයි ජනතාව පවසන්නේ. මැදිරිගිරිය අමගස්වැව එළපටුවැව මේගොල්ලෑව ඇතුළු ගම්මාන රැසකට සවස් කාලයේදී වන අලීන් පැමිණීම හේතුවෙන් ජනතාව බියට පත්ව සිටිනවා. නිවෙස්වල ඇති වීගබඩා වලට පහර දී පලා යන වන අලීන් ගම්මානයේ ඇති සෙසු බෝගද විනාශ කරන බවයි ජනතාව පවසන්නේ. නිවාස කිහිපයකටද හානි සිදු කිරීම හේතුවෙන් ජනතාව අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. සෝමාවතිය සහ කවුඩුල්ල යන ජාතික වනුද්‍යානවල සිට පැමිණෙන වන අලින්ගෙන් සිදුවන හිරිහැර සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තද මේ වන විට කිසිදු පිළිතුරක් ලැබී නැති බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. උතුරු කලුතර ප්‍රදේශයේ වෙරළ කාදනය උග්‍ර වීම හේතුවෙන් දිහිවර සංචාරක මින්ම සාමාන්‍ය ජන ජීවිතයටද බාධා එල්ල වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඒ පිළිබඳ විරෝධය පළ කළ එම ජනතාව කඩිනමින් ඒ සඳහා විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. සංචාරක මෙන්ම දීවර ක්ෂේත්‍රයන්ට සම්බන්ධ රැකියා සිදු කරන බොහෝ පිරිසක් උතුරු කලුතර වෙරළ තීරයේ ආශ්‍රිතව ජීවත් වෙනවා. එහෙත් පසුගිය කාලය පුරා කැලිඩෝ වෙරළ තීරයටත් උතුරු කලුතර වෙරළ තීරයටත් අත්වැත්තේ කනගාටුදායි කිරණමක් බව එම ජනතාව පෙන්වා දෙනවා. වෙරළ කාදණි උග්‍ර වීම හේතුවෙන් වෙරළට සමාන්තර වැති මාර්ගවල වැලි ගොඩ ගැසී ඇති ආකාරය දැකගත හැකි. මීට විසඳුමක් ලෙස ගල්වැටි දැමීම ආරම්භ කළද එය අසාර්ථක බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. වෙරළ බඩ විවේකාරාමයටද දැඩි හානි සිදුව තිබෙනවා. දීවර හා නාවික ඉංජිනේරු විදුහල් ගොඩනැගිල්ල කඩා වැටීමට ආසන්න පැත්තේ වෙරළ කාදණය හේතුවෙන් මෙම ගැටලුවලට නිසි විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා උතුරු කලුතර ප්‍රදේශයේදී ජනතාව විරෝධතාවක්ද පැවැත්වුවා. දැන් පුවත් කිහිපයක් ලොහුණින් නීතිකරුක රටක බිහිකිරීම උදෙසා අපගේ කාර්යභාරය මෙයින් විද්වත් සාකච්ඡාවක් කිරිපත්ගොඩ දී පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පිරිම මහතා සහ නිදහස් හෙටත් සංවිධානය, ජාතික ඉංජිනේරු සංගමය, පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, ගම්පහ දිස්ත්‍රික් වෘත්තියවේදීන්ගේ සංවිධානය එක්වයි මේ සංවිධාන කර තිබුණේ. මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග, මහාචාර්ය සරත් විජේසූරි යන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය සංවිධාන කළ ඉංග්‍රීසි දින උත්සවය එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ඉංග්‍රීසි භාෂා තරඟවල දක්ෂතා දැක්වූ සිසුවියන්ට සහතිකපත් ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යක්ෂිකා හසිනි තලගල, විදුහල්පතිනි සුමේදා ජයවීර යන මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විද්‍යා හා තාක්ෂණික අමාත්‍යංශය හා ජාතික විද්‍යාපදනම එක්ව සංවිධාන කළ ලෝක විද්‍යාදින සැමරුම් උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. මෙහිදී ජාතික විද්‍යාපදනම සංවිධාන කළ පාසල් තරකවල දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමටද ලක් කෙරුණා. මෙම අවස්ථාවට කථිකාචාර්ය පී.බී. ධර්මසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ මහානාම විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල සිසුන් සංවිධාන කළ කලා මහෝත්සවය එම විද්‍යාලයේදී පැවැත්ුණා. මෙහිදී පද්‍ය ගායනා, රචනා සහ අත්අකුරු යන අංශවලින් දක්ෂතා දැක්වූ සිසු දරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරුණා. මෙම අවස්ථාවට විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන, 6 සහ 7 ශ්‍රේණි අංශ ප්‍රධානි ගාමිණී සමරකෝන්, ගායන ශිල්පිනි ඉන්දිකා උපමාලි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. නිදහසේ හුස්ම සංවිධානයේ මාර්ග දෙපස ගස්සිටු වීමේ පළමු වැඩසටහන ඉංගිරිය බීපේ මාර්ගයේදී ආරම්භ කෙරුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමග පැවති වාර්ෂික ඔරුපැදීමේ තරඟාවලිය ජයග්‍රහණී කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා. බේරවැව ආශ්‍රිත ප්‍රදේශයේ වාර්ෂික ඔරුපැදීමේ තරඟාවලිය මෙවර පැවැත්ුණේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය 23 වතාවක් මෙම තරඟාවලිය ජයග්‍රහණී කර තිබෙනවා. 21 වතාවක් ජයගෙන ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි. මෙවර තරඟාවලියේ තරඟ ඉසව් 11ක් පැවැත්ුණා. එහි සමස්ත ශූරතාව දිනාගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් 2020 ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද පැවැත්වෙනවා. තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට නවදිල්ලි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. නවදිල්ලි ප්‍රදේශයට වායු දූෂණයෙන් මේවන විට බලපෑම් එල්ල වී ඇති පසුබිමක මෙම තරඟ පැවැත්වීම විශේෂත්වයක්. බංග්ලාදේශ ක්‍රීඩකීන්ද සිය පුහුණු වීම කටයුතු සඳහා එක්ව තිබුණේ මුඛ ආවරණ පැළඳගෙනයි. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමද ඉන්දියාවට එරෙහි දිල්ලි ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමේදී මෙවැනි වායු දූෂණ තත්ත්වයක් පැවති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් රෝගී තත්ත්වයට ලක් වුණා. කෙසේ වෙතත් ඉන්දිය ක්‍රිකට් ආයතනයේ නව සභාපති සවරෝ ගංගුලි පෙන්වා දෙන්නේ 2020 තරගය වෙනත් ක්‍රීඩාංගණයක පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කිරීමට මෙවන විට කාලයක් නොමැති බවයි. මෙම තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස මහමුදුල්ලා කටයුතු කරනවා. ඒ නිත්‍ය නායක ශකීබ් අල් හසන්ට එරෙහිව පනවා ඇති තරග තහනම හේතුවෙන්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk